ශ්‍රී ලාංකීය හරපද්ධතීන් සාරධර්ම පිරිහී යන යෝගයක ඒවා ආරක්ෂා කරගනිමින් රටට දැයට බිහි කරන්න දන්න ප්‍රයත්නය මුතුහරයි. අද පිට එක එකතු වෙන්නේ අංක 2582 දෝහා කටාර් මුතුහර ළමා සමාජයේ සමාජිකාවන්. අයබෝන් ඔයගොල්ලොන්ගේ සාදරයෙන් මුතුහර පවුලට පිළිගන්නවා. මම කැමති මුලින්ම යොමු වෙන්න සිලුනි වෙතට. සිලුනි ඔයාගෙන මතක් කරොත්. ඔව් අක්කේ. මගේ නම සිලුනි සදින්සා. මම ඉගෙන ගන්නේ සැෆර් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ 8 වෙනි ශ්‍රේණියේහි 2582 දෝහා කටාර් මුතුහරෙහි උපලේකම් තුමිය විසින් මම කටයුතු කරනවා. පාසලේදී මම කැමතිම විෂය වන්නේ ගණිතය. ඒ වගේම නර්තනයටත් මම ඉතා කැමතියි. ඔව් සිරිනි. ඔයා වගේම විහස්නනත් ඇති එයා ගැන මතක් කරන්න. ඔයත් ඔයා ගැන මතක් කරත්? ඔව් අක්කේ. මගේ නම විහස්න සිංහපුර. මම ඉගෙනුම ලබන්නේ 8 වෙනි ශ්‍රේණියේ. මට වයස අවුරුදු 13යි. මගේ ආසම විෂය වන්නේ නර්තනය. ඔව් විහස්න. සිරිනි. ඔයා ක්‍රියාකාරී මුතුහර ළමා සමාජිකාවක් හැටියට ඔයාගේ හිතේ මුතුහර ගැන ගොඩක් දේවල් ඇති. මොන වගේ හැඟීමක්ද ඔයාගේ හිතේ මුතුහර ගැන තියෙන්නේ? ඔව් අක්කේ. දෝහා කටාර් කියන්නේ ශ්‍රී ලාංකික සංස්කෘතියට වඩා බැහැවින්ම වෙනස් සංස්කෘතියක් තිබෙන රටක්. ඉතින් එවැනි රටක ශ්‍රී ලාංකික අපගේ සංස්කෘතිය පවත්වාගෙන යෑමට අපට ගොඩක් උදව් කරන්නේ අපගේ මුතුහර ළමා සමාජයත් ඒ වගේම අපගේ පාසලත්. අපගේ මුතුහර ළමා සමාජය තුළින් ඉතා වටිනා අපගේ සංස්කෘතියට අදාළ වැඩසටහන්වල සහභාගී වන්නට අපට අවස්ථාව උදා කර දී තිබෙනවා. විශේෂයෙන්ම ස්තුති කළ යුතුයි අපගේ සංවිධායක චමින්ද වික්‍රමසිංහ මාමාත් උපදේශකතුමිය රසිකා ගුරුමෑණියනුත් අපට නැටුම් පුරුදු පුහුණු කරන ඒ කියන්නේ ජනගී සහ ජන නැටුම් පුරුදු පුහුණු කරන ජීවමාලී නැන්දාටත් ගොඩාක් ස්තුති කළ යුතුයි අපගේ වැඩ කටයුතු කරගන්නට උදව් කරාට. ඔස්තුනි විහස්න ඔයගොල්ලෝ ලොකු වැඩවලට අත ගහන්න බලාපොරොත්තුෙන් ඉන්න බව අපිට දැනගන්න ලැබුණා. ඒ වැඩ කටයුතු මොනවද කියලා දැනගන්න අපි කැමැති. ඔව් වාකේ සෑම මාසකම දෙසතියකට වරක් සිකුරාදා සවස 4ට අපේ මුතුහර රැස්වීම පවත්වනවා. එයින් එක සිකුරාදාවක් අපේ මුතුහර වැඩමුළුව පවත්වනවා. එහිදී අපි ජන නැටුම් අංග, ජන ගී අංග, ඒ වගේම සංස්කෘතික අංග පුහුණු වෙනවා. ඒ වගේම ගොඩක් ස්තුති කරන්න ඕනේ අපේ ඉස්කෝලේ සභාපතිතුමා වන කුමුද ෆොන්සේකා මහතාට. ඔව් ඔව් විහස්න ඔයගොල්ලොන්ගේ ළමා සමාජයෙන් පටන් ගන්න වැඩ කටයුතු සරුවා ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් දවසක මෙවැනිම තැනක අපිට හමු වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලොන්ට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්. දිරියෙන් පෙරමුණට යන්න.